अरे සියගනාටම සුභ මත්දාන අද මම ප්‍රකාශ කරන්න යන්නේ මේ රටේ ප්‍රවාහන ශාස්ත්‍රයේ අතිශය වැදගත් ව්‍යාපෘතියක් බොහෝ කාලයක සිට මේ රටේ ක්‍රියාත්මක කරන්න උත්සාහ දරපු ව්‍යාපෘතියක් තමයි කැලණිවැලි දුම්රිය මාර්ගය දුම්රිය මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මේක ඇත්තටම කලින් ඕපනායක දක්වා තිබිච්ච දුම්රිය මාර්ගයක් පසුව දැන් අවිස්සාවේල්ලට සීමා වෙලා තියෙනවා. එතකොට මේ කැලණිවැලි දුම්රිය මාර්ගය දිත්ව මගේ දුම්රිය මාර්ගයක් කිරීමත් ඒ වගේම එය වේගවත් දුම්රිය මාර්ගයක් බවට පත් කිරීමත් ඒ වගේම මෙම දුම්රිය මාර්ගය තවත් දුම්රිය විශාල ප්‍රමාණයක් ගමන් කරන මාර්ගයක් බවට පරිවර්තනය කිරීමත් මගින් කිසියම් දුරකට 138 हाई लेवल मार्गे मार्ग तदपदेट सिंधुमक लबादीमत एवगेम पादुक्क प्रदेशेन होरन प्रदेशे इन मगी प्रमाण लबागनीमट उत्साह किरीमत तमाई मे व्यापृति प्रदान अरमुनु दैं मे व्यापृति पिटिबंद विविध साक्षत विविध अध्ययन गणनावक कल्लतीन दुम्रिया डिपार्टमेंट मेध्यात्वीमे मेक अत्तटम फ्रांस आयतनयक मगिन सिद्धकला එවගේම කොරියානු ආයතනයක් මගින් සිද්ධ කළා. මෙහිදී ප්‍රධාන ක්‍රියාදාමයන් දෙකක්, ඒ කියන්නේ විකල්ප දෙකක් අධ්‍යයනයට ලක් වුණා. එක විකල්පයක් තමයි දැන් තියෙන දුම්රිය මාර්ගය මරදානේ සිට අවිස්සාවේල්ල දක්වා දිත්ත දුම්රිය මාර්ගයක් ලෙස බිම දිගේ යන දුම්රිය මාර්ගයක් ලෙස පුළුල් කිරීම. ඒකට ඒ අවස්ථාවේදී පැනනගෙන වියදම් ඉදම් මත්පත් කර ගැනීම एवगेम विशेषेम हरस्पारवल गणनावकट खरहा गमन करनो खासल वीदी हरस्पारवल गणनावक खरहा गमन करनो ये हरस्पारवल मार्ग तदबदे एवगेम मीट समांतरव हाई लेवल पार गमन करन निसा सह तवत पारवल गणनावक समांतरव गमन करनो मे दुम्रिय मार्गे समांतरव इतिंग ये अवस्थावकदी मे दुम्रिय मार्गे फललकरण गिहाम सह ही वंगु කෙලින් කරන්න ගියාම මාර්ග පද්ධතියට වෙන ප්‍රශ්නයක් ඒ වගේම හරස්පාරවල් කාසල් වීදියේ වගේ හරස්පාරවල් වල අපිට සිද්ධ වෙනවා ඉහලින් ගමන් කරන අර ෆ්ලයිඕවර්ස් ඉදි කරන්න ඒවා පිළිබඳ ගණනය කිරීමකුත් සිද්ධ කළා ඒ වගේම අනික් විකල්පය ලෙස කෙලින්ම මාලපල් අපි දන්නවා මේ මාකුඹුර දක්වා අපි අර ප්‍රධාන අපේ අමාත්‍යංශයටදී ඒ කාලේ බහුවිධ ප්‍රවාහන මැදස්ථානයක් ඉදි කරේ අදහස ඒකයි මාලපල දක්වා මරදානේ සිට මේ දුම්රිය මාර්ගය කණුමත දිවෙන දුම්රිය මාර්ගයක් කළා ඒ මාකුඹුරේ සිට අවිස්සාවේල් දක්වා දුම්රිය මාර්ගය පොළව මත දුවන දුම්රිය මාර්ගයක් ලෙස දුවන දෙවෙනි විකල්පය මේ විකල්ප දෙක අතර තමා තිබුණේ ඒතර පළවෙනි විකල්පයට යන වියදම කොච්චරද ගෙවල් කීයක් කැඩෙනවද කොච්චර ඉඩම් අත්පත් කරගන්න ඕනේද මහා මාර්ග ශාස්ත්‍රයට ඉදිකිරීම කාලයේදී සිදුවෙන බලපෑම කුමක්ද මේ සියල්ලම අධ්‍යයනය කළ තිබුණි ඊළඟට ඉහළින් මේ දුම්රිය මාර්ගය අරන් යනවා නම් මාකුඹුර දක්වා ගෙවල් කීයක් කැඩෙන නියමිතද ඒ වගේම කොපමණ වියදමක් යනවද ඒ වගේම කොච්චර වේගෙන් දුම්රිය ගමන් කරන්න පුළුවන්ද මගින් කොච්චර ප්‍රමාණයක් ආකර්ෂණය කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව විධිමත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කළ තිබුණි අවසානයේ දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළා මේ ගෙවල් කැඩෙන ප්‍රශ්නේත් ඒ වගේම හරස් මං වල ප්‍රශ්නේත් ඒ වගේම ඉඩම් අත්පත් කරගන්න ගියාම ඇති වෙන ගැටලු සියල්ල මැද මෙය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත කණු මතින් මරදානේ සිට මාකුඹරට දුවලා එතන ඉඳන් අවිස්සාවේල දක්වා දිත්තු දුම්රිය මාර්ගයක් ලෙස ගෙන යන ඒක තමයි ආසියානු සංවර්ධන මන් ආයතනයේ ආධාර ඇතුව මේ කටයුත්ත සූදානම් කරගත්තේ ආසන්නෙන් ඩොලර් මිලියන 1400ක පමණ වියදමින් මේ කටයුත්ත කරන්න මේ දුම්රිය මාර්ගය පළල් කිරීමේ හා වැඩි දියුණු කිරීමේ හා දුම්රිය සේවය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතිය. එහෙම කරලා මේ වැඩේ කරන්න ව්‍යාපෘති කාර්යාලයක් එහෙම දාලා සක්ෂිතා අධ්‍යයනයට ආසියානු සංවර්ධන මණ්ඩලයෙන් මුදල් අරගෙන මේ කටයුත්ත කරගෙන යනවා. දැන් මොකද්ද ආණ්ඩුව කරලා තියෙන්නේ මේ සියලු ව්‍යාපෘති විමර්ශනය කිරීම සඳහා ගුණරුවන් කමිටුව දාලා
දැන් සහ වෙනත් විශේෂඥ අදහස් ගන්න ඕනේ කියලා දැන් මේ ව්‍යාපෘතිය වෙනස් කරන්න යනවා. ව්‍යාපෘතියක් යම් පාඩුවයි නම් යම් කිසි ආකාරයක රටට අහිත කරනවා ඒක වෙනස් කළාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ව්‍යාපෘතිය මෙතෙන්ට ආවේ දශකයකට අධික කාලයක් විවිධ විද්‍යාත්මක ඇගයීම් කළා, ගෙවල් කැඩෙන එක වළක්වලා විශේෂයෙන්ම පමුණුවේ තියෙන ව්‍යාපාර කටයුතු ආදී පිළිබඳව කල්පනා කළා, බොරැල්ල ආදී ප්‍රදේශවල තියෙන ව්‍යාපාර කටයුතු ගැන කල්පනා කළා, බොරැල්ලේ තියෙන ගොල්ෆ් ක්‍රීඩාංගණය හරහා මේ දුම්රිය පාර යනවා ඒ ගැන කල්පනා කළා. මේ වගේ කරුණු ගණනාවක් කල්පනා කළා තමයි මේ ඉහළින් යන ගුවන් මාර්ගය තෝරගෙන තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුව. දැන් මේකේ අරමුණ තමයි මේකත් අර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වගේ මේකත් අහෝසි කළා දැමීම තමයි තියෙන්නේ. මේ අහෝසියේ අරමුණ රටට වඩා හොඳ ව්‍යාපෘතියක් ගේන එක නෙවෙයි. රටට කැලණිවැලි දුම්රිය මාර්ගය බිමෙන් හෝ ඉහළින් ගමන් කරන හොඳ ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කිරීම නෙවෙයි. මෙහි අරමුණ තමයි නැවත වතාවක් මේ දුම්රියට වියදම් කරන පොදු ප්‍රවාහනයට වියදම් කරන සල්ලි පාරවල් වලට දාලා ඒ පාරවල් වලින් ගසා කෑමේ ව්‍යාපෘතිය දියත් කරන එක. ඉතින් ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ කැලණිවැලි දුම්රිය මාර්ග ව්‍යාපෘතියට කනකොකා හඬමින් ඉන්නේ. විශේෂයෙන්ම මේ දෙපස පදිංචි ජනතාව ඉතාමත්ම බියෙන් ජීවත් වුණා. තමන්ගේ නිවාස කැඩෙයි, පමුණුවේ ව්‍යාපාර විනාශ වෙයි, ඒ වගේම ගොල්ෆ් ක්‍රීඩාංගණේ ආදී ක්‍රීඩා කරපු අයත් ඒ ගැන විමසිල්ලෙන් හිටියා. ඒ සියල්ලටම පිළිතුරක් හිටිය තමයි දුම්රිය දෙපාර්තමේන්තුව මේ ඉහළින් යන එක තෝරගත්තේ. ඉහලින් යන එක වැරදී නම් පහලින් යන එක හරි ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි ඒ අර කියන කාරණා සියල්ලම සැලකිලටගෙන ඒ කිසිවක් නැතුව මේ දැන් අද කරන්න යන්නේ මේ ව්‍යාපෘතියත් සහ මුලින් නතර කරන තැනට කටයුතු කරන එක තමයි මේ රජය කරන්නේ. මේ රජය දැන් දිගටම කරගෙන යන්නේ මොකද්ද? තමන් ව්‍යාපෘති කරන්නෙත් නැහැ, කලින් සැලසුම් කළා ක්‍රියාත්මක කරපු පොදු ජන හිතවාදී ව්‍යාපෘති, පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කරන ව්‍යාපෘති කඩා කප්පල් කරමින් නැවත වතාවක් අර අධිවේගී මාර්ග නාටකයට ඇතුල් වෙලා ඒ අධිවේගී මාර්ග නාටකය හරහා රට තවත් වටයකින් ණයකාරය කිරීමේ ක්‍රියාවලියකට ගමන් කිරීම තමයි මේ සිද්ධ වෙමින් පවතින. ඉතින් මේ පිළිබඳව අපි පැහැදිලිව අනතුරු අඟවනවා. කාලාන්තරයක් මේ නිවාස කැඩෙයි කියලා බයයි, තමන්ගේ ව්‍යාපාර අහිමි වෙයි කියලා බයයි, ජීවත් වෙච්ච ජනතාවට සහනයක් ලෙස ඉදිරිපත් කරපු ව්‍යාපෘතිය ඒ ක්‍රමවේදය ඉවත් කළ එකට වෙනත් ක්‍රමවේදයක් කරනවා නම් ඒ ජනතාවගේ වේදනාව පිළිබඳව අපිත් සැලකිලිමත්, ඒ සමාජ අධ්‍යයනය පිළිබඳව අපිත් සමාජ ප්‍රතික්‍රියා පිළිබඳව අපිත් සැලකිලිමත්, ඒ වගේම මේ ව්‍යාපෘතියත් ඉව නතර කළා දාලා, මේ බාගෙට ගිය මේ ව්‍යාපෘතියත් නතර කළා දාලා අනාගතේ මේ සල්ලි ටිකක් දාලා අවසානයේ මාර්ග පද්ධති සඳහා යොදා ගැනීම පිටිපස්සේ තියෙන අවසානයේ මේ රටේ පොදු ප්‍රවාහනය තවදුරටත් දුර්වල කිරීමේ කුමන්ත්‍රණය. ඒ නිසා මේ රටේ පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කරන්න බස්රිය දුම්රිය ශක්තිමත් කිරීම පෙනුමෙන් පෙනී හිටපු සියලුම වෘත්තීයවේදීන්ගෙන් අපි ඉල්ලා හිටිනවා මේ මීට වඩා හොඳ ව්‍යාපෘති කරන්න යනවායි කියන මුවාවෙන් මේ තියෙන ව්‍යාපෘති කඩා කප්පල් කිරීම පිළිබඳව අපගේ බලගතු විරෝධය පළ කරනවා. මේ රටේ පොදු ප්‍රවාහන සේවය වර්ධනය කිරීමට කැපවෙච්ච ඒ පිළිබඳව පෙනී හිටින පුජ්‍යලයක් හැටියටත්, ඒ සඳහා ක්‍රියා කරපු ආණ්ඩුවක් හැටියටත් අපි බලගතු විරෝධය මේ අවස්ථාවේ පළ කරනවා. මොනවා හරි තියෙනවද? ඔය නෑ, ජයිකා නෙවෙයි මේක, ආසියානු සංවර්ධන බැංකුව. ඉතින් ආසියානු සංවර්ධන බැංකුවෙත් බහුතරය ජපාන් ආධාරයක් තමයි. ඊට අමතරව රංග බණ්ඩාර මහත්තයා වගේ අයට මම උත්තර දෙන්නේ නැහැ. මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කෙටිමන් ඔස්සේ නෙවෙයි, මම බාර දීපු අමාත්‍යාංශ මම ඉතාම මැනවින් ඉෂ්ට කරලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපිට කාගෙවත් පෝලිං වල ලගින්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම මුල් තැනට ඒ මේ ඔළුවේ අමාරුවකුත් නැහැ. ඒ වගේම රාජපක්ෂලට කඩේ යාමේ ඌමනාවකුත් නැහැ. එක්සත් ජාතික පක්ෂය අටවගෙන බොහොම පැහැදිලිව අපි කියන්නේ අපි සෝත්සාහයෙන් සොශක්තියෙන් මේ ගමන ආවේ. ඒක අපි ඉදිරියට යනවා. එතෙන්දී ඔය තැන් තැන් වල ඉඳන් උඩුගුරුලන කණ්ඩායම් වලට අපි කැටකැබිලිටි ගහන්න අපේ කාලය නාස්ති කරන්නේ. අපි ඉදිරිය බලා යන ව්‍යාපාරයක් කරනවා. සමගි ජන බල වේගය අනිවාර්යයෙන්ම ඔය වගේ පුජ්‍යලික
කාරණාව චෝදනා වලින් ආපසු යන්නේ මෙහි නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් ඒ කටයුත්ත අපි ජයග්‍රාහීව ඉදිරියට යනවා. එතුමාගේ දුරකථන ඇමතුම් ටික එළියට දාන්න ඕන. එතුමා අර කලනුත් ඔයගේ වැඩ කරානේ දුරකථන ඇමතුම් ටික එළියට දාන්න කියන්නේ. එළියට දැම් මම කාටවත් අඳුර ගන්න පුළුවන්නේ කවුද ඒ කට්ටිය කියලා. ඒ වගේම දැන් කාලයක් තිස්සේ ඔක කියනවනේ සිරිකොතට යන්න ඉන්නවා සිරිකොතට යන්න ඉන්නවයි කියලා. දැන් ඔය මේ සිරිකොතට ගිහිල්ලා මේ රටේ දේශපාලනයේ අවලංගු කාසි බවට පත් වෙන්න කැමති නැති හින්දා තරුණ පිරිසක් එකතු වෙලා වැදගත් පිරිසක් එකතු වෙලා දේශමාමක පිරිසක් එකතු වෙලා තනේ මේ අදූෂිත දීල්කාරයට එරෙහි අදූෂිත ඒ වගේම දීල්කාරින්ට එරෙහි බලවේගයක් හදන්නේ අපි සමගි ජන බලවේගය හදලා දී. ඉතින් මැතිවරණයේදී අගෝස්තු 5 පෙනේ ඔය කට්ටියත් එක්ක කවුද ඉන්නේ ඒ වගේම සමගි ජන බලවේගයත් එක්ක ඉන්න ජන රාශිය ජන සයුර කොයි වගේද කියලා. එතුමා අවුරුදු 26ක් මිනිහෙක්ගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් පක්ෂයක් විපක්ෂයේ තියාගෙන ඒ වගේම තමන්ගේ ගජ මිතුරු ටික වට කරගෙන කුසලතාවයක් හැකියාවක් තියෙන මිනිස්සු සම්පූර්ණයෙන්ම කොන් කරලා ඒ වගේම තමන්ට ආණ්ඩු බලයකට ඔසෝලා තිබ්බෙන් පස්සේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයත් එක්ක ඩීල් දාගෙන තමන්ගේ පැවැත්ම ගැන කටයුතු කරලා දැන් තරුණයෝ ගැන හිතන්නේ එතුමා පමා වෙලා වැඩි තරුණ පරම්පරාව අලුත් ගමනක් අලුතෙන් ආරම්භ කරලා තියෙනවා ඒ ගමන අපි අගෝස්තු 5න් පස්සේ ඉදිරි විප්ලවකාරී විදිහට ඉදිරියට දබනවා රයිල් වික්‍රමසිංහ මහත්තයාට එතන ස්ථානයක් නැහැ දැන් කොරෝනා දිවිගිරණලා ඉවරයි සමාජයේ දැඩි වීතියකින් පසු වෙන්නේ දැන් මේ වෙලින් වාතාවරණයකදී දැක්කල් ඡන්ද අපවැද්දෙනවා මහා ඡන්දය පැවැද්දේ හැබැයි පාසල් නැවැත්තුවා තියෙන වාතාවරණය සිතරම් සුදුසු නැහැ නේද මේ මේ වාතාවරණය අත්ත වශයෙන්ම කොරෝනා දෙවෙනි රැල්ලට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ ජනාධිපතිතුමා තගමැතිතුමා ඔවුන් දෙදෙනා සිද්ධ කර දෙය තමයි ප්‍රසිද්ධියේ මේ නිරෝධායන ක්‍රියාවලියේ උල්ලංඝනය කළා පමණක් නෙවෙයි නිරෝධායන ක්‍රියාවලිය උල්ලංඝනය කරන්න තමන්ගේ පාක්ෂිකයන් හා රටේ ජනතාව පෙළඹෙව්වා. ඒක ආරම්භ වුණේ අර තොණ්ඩමන් මහත්මයාගේ අවමංගල්‍ය උත්සවයෙන්. ඒක මේ රටම දන්නවා. එක රටයි එක නීතියයි කියලා 60,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට අරගෙන මේ රටේ ජනතාව ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත ඒ වගේම පරිනිර්වාණය ඒ වගේම බුද්ධත්වය සනිටුහන් කරන ඒ වෙසක් මංගල්‍යයේ සැමරීම පවා මේ රටේ 70%ක් බෞද්ධයෝ අතෑරියා. ඒ වගේම මේ රටේ සම්බුද්ධ ශාසනය ගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ පොසොන් පොහොය දවසේ සිල් ගන්න එක පවා අපේ ජනතාව නතර කළා. ඒ වගේම ජයසිරි මහා බෝධියට රුවන්වැලිසෑයට අනුරාධපුරයට මිහින්තලයට යන එක පවා අපේ ජනතාව නැමැත්තුවා. නවත්තලා මේ රටේ ඒ කොවිඩ් මර්ධනයට සෞඛ්‍ය උපදේශ මත සෞඛ්‍ය විශේෂඥගේ ක්‍රියාකලාපයන්ට අපි එකඟ වුණා. නමුත් මේ අගමැති මේ ජනාධිපති කලේ මොකද්ද තොණ්ඩමන් මහත්තයාගේ ඒ අභාවප්‍රාප්ත වීමේ මලගෙදර ඒක ඒක ඒ එතුමාට ගෞරවයක් වෙන පරිද්දෙන් ඉටු කරන්නේ නැතුව මුළු රටේම දේශපාලන ක්‍රියාදාමයක් ඇති කරගෙන වතුකරේ බාල දේශපාලන පෙරහැරක් බවට ඒක පරිවර්තනය කරා. එතනින් ලැබිච්ච නරක ආදර්ශය තමයි මේ දක්වා ගමන් කළේ. එවෙනකොට ඒ වගේම අද වෙනකොට චෝදනා එල්ල වෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙන් මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නේ නැහැ නිවරදිව කියලා. ඒ වගේම ශ්‍රී ජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වගකීමෙන් කියනවා ඒගොල්ලෝ කොවිඩ් තියනවා කියලා කොවිඩ් පොසිටිව් කියපුවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එනකොට කොවිඩ් නෙගටිව් වෙනවා කියලා. ඒ වගේම මේ සමගි ජන බලවේගයේ අපේ හිටපු මන්ත්‍රීතුමාලා මීට මාස ගානකට කලින් ලිපියක් බාර දුන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීපු ලිපියේ පැහැදිලි ප්‍රශ්න වගයක් ඇහුවා. PCR පරීක්ෂණ කීයක් කළා තියෙනවද? අරලියගහ මන්දිරයේ ජනාධිපති මන්දිරයේ හා දේශපාලන ශේෂ්ත්‍රවල PCR පරීක්ෂණ කීයක් කළා තියෙනවද? රටේ සාමාන්‍ය ජනතාව අතර PCR පරීක්ෂණ කීයක් කළා තියෙනවද? කොවිඩ් පොකුරවල PCR පරීක්ෂණ කීයක් කළා තියෙනවද? ඒ වගේම වෙනත් රෝගාබාධ නිසා වෙනත් ආකාරයකට ඒ කියන්නේ කොවිඩ් කියලා ස්ථිර වෙච්ච අයගේ මරණ කීයද? ඒ වගේම මැරුණට පස්සේ කොවිඩ් ලක්ෂණ තිබුණාය කියලා හිතාගෙන ආදාහණය කරන ලද මලසිරු ගාන කීයද? මේ වගේ තොරතුරු ප්‍රමාණයක් අපි ඉල්ලුවා. අද වෙනකන් ඒකට උත්තරයක් දුන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ හැමදාම ගෙනියන්නේ රාජපක්ෂලා මාධ්‍ය වංචාව. මාධ්‍ය හරහා කරන වංචනික ක්‍රියාවලිය. හැබැයි වසංගතයට, වෛරසයට
ඒ මාධ්‍ය වංචාව කරන්න බෑ. දැන් මේ රැසීම් වලට යන්නේ නැහැ කියලා කරන්නේ වංචාව. හැබැයි අපි වගකී යුතු විපක්ෂයක් හැටියට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න පක්ෂයක් හැටියටත් අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනවාරි 24 කිව්වේ මේ පිළිබඳව. පෙබරවාරි 5 එතුමා කියනකොටත් එතුමාට අවමන් කළා මේ රටේ නැති ලෝකේ නැති වසංගතයක් ගැන රට බියපත් කරනවා කියලා. ඉතින් අද මේ සියල්ල ඇත්ත වෙලා තියෙනවා කරපු කාරණේ. ඒ නිසා මේ දෙවනි රැල්ල පාලනය කිරීමට ජනතාව කටයුතු කළ යුතුයි. අපි ඒ ප්‍රධාන රැස්වීම් වලින් වැළකෙනවා. ඒ වගේම අපි ඒ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද වලට අනුකූලව මිසක් වෙන ආකාරයකට දේශපාලන රැස්වීම් තියන්නේ නැහැ. හැබැයි රජය පැත්තෙන් රජයේ ප්‍රධාන වගකීම් ඉෂ්ට කළා නැහැ. ඒක තමයි මැතිවරණ කොමසාරිස් සහ මැතිවරණ කොමිසම බලාත්මක වෙන විදිහට සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ වනත ගැසට් කළා නැහැ. ගැසට් නොකර තමන්ගේ පාක්ෂිකයන්ට හැකියතාක් දුරට මේක උල්ලංඝනය කරන්න ලබා දෙමින් මේ සම්බන්ධයෙන් වෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු පිරිස බලාත්මක නොකොට මේ සිදු කරගෙන යන්නේ ඇත්ත වශයෙන්ම වෙන මොකක්වත් නෙවෙයි මලකඳම් පිටින් හරි කමක් නැහැ මේ ඡන්දය ජයග්‍රහණය කිරීමේ බලපිපාසාව. මේ බලපිපාසාව නිසා තමයි පළවෙනි රැල්ල ඇති වුණේ. එහෙම නැතුව මාර්තු පළවෙනිදා මේ රටේ ගුවන් තොටුපළ වහලා රටේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න කටයුතු කළා නම් ඇඳිරි නීතිය දාන්න වෙන්නේ නැහැ. පළවෙනි රැල්ල එතනින් ඇති කළා. දෙවැනි රැල්ල තොණ්ඩමන් මහත්තයාගේ මලගෙදර නිරෝධායන නීති කඩකිරීමෙන් ආරම්භ කළා. ඒ වගේම දැන් මේක ඇතුළේ පේනවා විධිමත් PCR පරීක්ෂණ සිදු වෙන්නේ. ඒ වගේම ඔය කියන නිරෝධායන මධ්‍යස්ථානේ වෛද්‍ය නිලධාරීන් බොහොම පැහැදිලිව කියලා තියෙනවා ටෙස්ට් 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 තුනක් කරන්න කියලා. මොකද පළවෙනි ටෙස්ට් එකෙන් 70%ක් විතරයි රෝගීන් අඳුනා ගන්න පුළුවන්. ඒ නිසා තමයි තව ටෙස්ට් එකක් කරන්න කියන්නේ දින 14ක් ඇතුළත. තව ටෙස්ට් එකක් කරන්න කියන. එතකොට මේ නිරෝධායන මධ්‍යස්ථාන කියන ඒවා පවත්වාගෙන ගියාට මේ අය නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පිරිසක් මේවා පවත්වාගෙන ගියාට ඒවා නියම අර මාර්ගෝපදේශයන්ට අනුකූලව සිද්ධ නොවන බවත් පැහැදිලි. ඉතින් ඒ නිසා මේ සම්පූර්ණ වගකීම මේ දෙවනි රැල්ලේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි. හැබැයි අපි වගකීම යුතු විපක්ෂයක් ලෙස රෝගී පැතිරීම වැළැක්වීමට කටයුතු කරමු. ආණ්ඩුව රැල්ල නවත්තන්න කිව්වා. මොකද ඔබතුමා කියනවා ඔබතුමා නවත්තන්න JP කියන එක නවත්තන්න නැහැ කියලා. දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කියනවා රැලි පවත්වනවා නම් සම්පූර්ණම ඒ උපදෙස් අනුව කරන්න කියලා. මේ කිසිම දෙයක් කරන්නේ නැහැ නේද? අපි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෛද්‍යවරුන්ගේ උපදේශ මත ක්‍රියා කරනවා. අපි මේ කොවිඩ් රෝගය දේශපාලන වශයෙන් යොදා ගන්න ඉන්නේ. ඒ කියන්නේ අපි පවත්වන කුඩා රැලි හෝ කවර හෝ රැලියක් ඒ සෞඛ්‍ය උපදේශනයේ මත පමණයි පවත්වන්නේ. හැබැයි කොවිඩ් දෙවන රැල්ලට සම්පූර්ණයෙන්ම ජනාධිපති අගමැති වක්‍යයන්. මෙතන කරන්නේ පට්ටපල් බොරුවක්නේ. ජනාධිපතිතුමා මුලින් ප්‍රකාශ කළා තමන්ගේ රුව යොදා ගන්න එපා. තමන්ගේ තමන් එන්නෙත් නැහැ ඡන්දෙට. තමන් කිසිම ආකාරයක මෙදිහත් වීමක් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ එතුමා පටන් ගත්තා රැස්වීම් අමතන. ගිහිල්ලා ජනතාව අතර මේ ඒ කටයුතු කරන්න. ඊට පස්සේ සියලු දෙනාගේම මේ පිළිබඳ නිරෝධායන නීති නොතකා හැරීමක් කෙරුණා. ඉහලින්ම ඒ කටයුත්ත කරනකොට සියලු දෙනා නිරෝධායන නීති නොතකා හැරීමක් කළා. ඉතින් එතුමන්ලාට ආරක්ෂාවක් ඇති. මොකද එතුමන්ලාව නිරන්තරයෙන්ම අපට වාර්තා වේදාකාරයට PCR පරීක්ෂණ ආදී ඉහළ ගණයේ ජනාධිපති අගමැතිහා ඔවුන්ගේ කාර්යමණ්ඩල වලට කෙරෙනවා. නමුත් මේ රටේ සාමාන්‍ය ජනතාවට ඒ වගේම මැතිවරණයට ඉල්ලන අනිකුත් අපේක්ෂකින්ට ඒ කටයුත්ත කරෙන්නේ නැහැ. අදටත් මේ රටේ හැකියාවක් නැහැ කෙනෙකුට සැකයක් තියෙනවා නම් මට කොවිඩ් තියෙනවායි කියලා මට ගිහිල්ලා PCR පරීක්ෂණය කරන්න. මට රෝග ලක්ෂණ තියෙනවා නම් පමණමයි මට PCR පරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ රට තුල පළවෙනි වැදගත් දේ සෞඛ්‍ය අමාත්‍යතුමිය වහාම මේ ගැසට් නිවේදනේ ගහන්න ඕනේ හංගගෙන ඉන්නේ නැතුව. ගහලා විධිමත්ව මේ මැතිවරණේ පවත්වා ගන්න අවශ්‍ය කරන නීතිමය බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෛද්‍යවරුන්ට ලබා දෙන්න ඕනේ.